යශද සාමාන්නගේ ය ප්‍රේීමය සම්බන්ධෝ කතා කරන්න හරි අඩුුවන්නේ කරලම කරන යිද පලළවිනි වතාවට විින්ඩ ඇති මේ ලිදරව ද එකද යක්ක් කියන් ුලොන් ති මඩත්තහෙ මා අදරයක් තිබුණ මම ප්‍රේීමේ දකින්න පොතක් නතන් කවියයක් විදිහට පොතදායි නො තවමත් මම නොකී වූ පොතක් කියල කියන ලහද මේ සති සම්මානුල්ලේ ජනප්‍රය නළවානිිය ඊළඟ සතිය සම්මානුරෙල දෙන්නම හැලිලා දහම වෙන්න බැහැේ නම් එක ඇතුළ මක්කර වෙන ගේම එකක්තියෙනවන අනිවාෙන් තියෙන මවපේන එක එකක් වෙන්නත් අනිකෙ තව එකක් වෙන්න ඇතුළේ යටින් මාෆය එකක් යනවා පැදි තමහර වෙලාමටිහිතෙනවා අප වැනි කලාකරුවන් ඇයි මෙවැ රටක කලාගරුවන් බෝට පත්තුන මු මට වාර ගණනාවක් හම්බුනාා වෙන රටක කලාකරුවෙක්වෙන් ලයිස රාමගත සීමමයිමෙන් ඔප්පට ජනක කුඹුක්ගේ සමඟ සැරිසරම්. ඒමි ගේවල අපේ යශෝදත් එකක කරම කතාබහය ඇතුේ අපි ඔට පොරුන්දුනා යශෝධගේ කතාබහි තවත් දිගුවක් අපි ඔබට අරගෙනෙනව කිය හොන් අපේ පොරුන්දු අදේශ්ට කරන.ඇ යශෝද මේ මට අද මුලින් වහගෙන් දැනගණ්ඩ නේ වා මේ බොහොම යවවනේ බුණසුවඳ විින්ද කෙනෙක්නෙ තාම විදිෙන තාම විඳවා එකන තව සෑන කාලකුත් ඒක වාට විින්ඳන්න පුළුවන්ගමත් තියෙනවා. ඇඒ අවනයේ ගුණසුවඳත්තෙක් ඒ වඩා ආශ්වාධනය බව දැනෙන්නේ ඒකට කිසිම් ආදරයක් එක තුනොත්නේ. යශෝදගේ කොහොමදේ ප්‍රථම ප්‍රේමියය හැටියට කෝමුදවාට යමක් සඳහන් කරන්න පුළුවන්ද. කෝමුද ප්‍රම ප්‍රමියවාට දැනෙන්නේ මොද අපි ඕන ක න ජීවිතඇතු ලේ දවල් තියන්න පුළුවන් තර ම එක ගොසිප්ක් හැට නෙේ හන්නේ මේක අහන්නේ. අද අප මේ රසික සමාජයට අවශ්‍යයි අප ක්‍රසවතක්වෙනකට මේ ජීවිත ඇතුෙ කොහොමදේ හර පදධතතින් ගොඩ නැගින්නකක සම්බන්ධ. ඒ නිසායි මේ ප්‍රශ්නයන්නනතු කිසිදු ආකාරය ගොසිප්පක් ස මාජගත කරන්න නෙවේ මම ආදරය ගේ ඇතුි හුඟාකු ඉන්ද කෙනෙක් මම දැක්කපු හොඳ ආදරය තමයි මේ ලෝකේ මගේ දෙම උපියන්ගේ ආදරේ ඒ ආදරය කාලයක්ත් එක්ක වැඩිච්ච හැති බැඳිච්ච හැටි එයාගේ තාර්තගේ මරණය දක්වාම මමක දැක්කා. ඒ හරිම අපපූර්රයි හරිම උත්තර ීතර පූජනීයයි සහ හරිම ඉංග්‍රීසියෙන් ගෙනවෙරි මච්චින් ලබ. ඉති ඒවගේම තමයි ං මගේ ලෝකෙ වීරය තාත්ත මං හැමදේම බැලුවේ හැම ගේ දෘෂ්ටිකෝනයන් මම දකින්නේ තාත්තා හරහායකැන තාත්තාගේ තියන මේ ගුණ සුවද හරහා තමයි දේවල් දකින්නේ ඔය අතර තමයි මංකුඩාදරයක් විදිහට මේ විශෂම සමාජයකට පායතියනොවා. මේ ඒකම් මට ස්තිර බැක් ග්‍රවන්්ඩෙකුත් තිය නොමගේ දෙම ෝපියන් නමුත් මේ කියන සමාජයේ විවිධ ක්ෂේත්‍ර හැම එකක්ම විෂමයි නමුත් අදට වඩා වෙනස් අද සමාන කරන්නවත් අද මෙන්නම පැත්තකට ගීල් ලතියන්නේ යෞ්වනය තියෙන සුන්දරත්වය සහපූර්වත්වය. ඉතිං ඒ හරහා තමයි මම දේවල් දැක්කේ. නමුත් මේකේ මං මේ රංගනය විඳින ගමම් මේ මනුෂයන් ඔබසර් කර ොකොට මම දැකපු දෙත් තමයි. සාාල්ල ලස ව්‍යාජ ලෙස මිනිසුන් හැසිර නැහැටිය. ඒ මමසිට අනුවක් දැක්කා. සමරලාට මංගේ දරැවිල්ල ඒව කතා කරනවා මේ සිද්ධන් මේ මේ විදියට වෙන්නේ ඇයි. දැ මම සමාජයට සාමාන්‍යෙන් පා ඇතියන්න මේ ලෙවල් කරලා එහෙම ශිද්්‍යාල ප්‍රථම වරට අපි නිදහස් සමාජකර ඇතුන්නු. නමු නමේ පන්තිය ලමය පුළුල් විශ සම ජගිට ඇතුල්ලො විධාකාර දේවල් දකිනවා. ගවේශණය සහයේ බුද්ධියෙන් නොතිබුණනානං වෙන පාරක යන්නත් තිරතින. නමුත් ඒ සියලු දේවල් අස්සේ ආදරය කියනදේ අපි හිතනවෙලාවක නෙමෙයියෙන්නේ එක දැනෙන දෙයක් ති මඩත් එෙහෙමමාආදරයක් තිබුණා මගේ ඉතාම තරුණමයිසේදී. නමුත් කාලයක්ත්තෙක් ගෙවෙද්දිී දැ මේ පුද්ගලයාව මම දිහා දකින්නේ මේ තාත්තගෙ තියෙන සුන්දර දේවල් ඔහුගේ තියෙන සෞන්දර්යක්ත්ම කැහැඟීම් ඔහු දේවල් ඉදිරිපත් කරන විදිිය ශ්‍ර්‍යා කරන විදිහ කයාකරන විදිහ තේරුම්ගන්න විදිී අවබෝධ කරගන්න විදි. මෙ ඒයාගේ කාරණ හරීම ලස්සනයි. හරි වැදගත් හරි ලස්සනයි. ඉතිං ඒවා මට නිතැතින්ම කම්පයාවෙනවා. අයිතිං ඒ මගේ ප්‍රථම ප්‍රේමය ඇතුළ සුන්දරත්වය තිබුණට තිිකටික මට පුද්ගලය නවබෝධයනන මත් පොහොකුරායනවා ඒක අවසානයේ තේරුම්ගත්තේ එක ඇත්තරම තිබි ලතියන්නේ මගේ පැත්තෙෙන් විතරයි සමහරවිට අදදටත් සමාජයේ තියෙනවා මේ මගේ වෘතිය සමාරවියටය එකට බාධාවක් වෙන්න ඇති බොහෝ අය කැමති නැහැ මේ වෘතිය යෙදන කෙනෙක්ෝ විවාහජීවිතකට තුල් වුනාට පස්සේ ඒ වෘතිය ත අවුදුරටත් තියදෙනවට ඒක තමයි පලවෙනි කොන්දේසිය අපේ මේ සංස්කෘතිය යම් නොද ස්වභාවයක් එළ දක්වන තනක් නැද තවශයෙන්ම සහ ඒ අවබෝධය නැතිකමැනෙ අපි ආදරය කරන මේ පුද්ගලයාආදරය කරනවා කියන්නේ මම සමාන කරන්න ගෞරව කරනවා එකනෙකාට ගෞරවයක් නැත්තං එතන ආදරයක් නැහැ ඒ තමන් අදරේ බැඳුන කෙනා තමන්ගේ වෘතියට ගෞරව කරන්න නැත්තං ඒතන ඊට පස්ස එතන සිටම බොරුවක් නෙ සිද්ධවෙේ. ඉතිං එහෙම තමයි මගේ ප්‍රථම ප්‍රේමය වෙන්වුණේ නමු මම ඊට වඩා මංහිතන්න මං ආදරෙන් බැඳිල්ලා හිටිය මගේ වෘතියත් එක්ක අනිත්ක මගේ තාත්තක් කියපුදයක් තම හැම තිස්සෙම මේෘතියට මේක තම ලෝකය හොඳ මවෘතිය. ඒ අතරෙන් මගේ අධ්‍යාපනය අත්ය නවා නමුත් මේ වෘතියට කෙනෙකුට ගරු කරන්න බැරිනම් ඒ ඒක ඇතුි ව්‍යාජයක් සිද්ධ වෙනෝයිට පසෙතැන් සිට එක ගොඩ නැගෙන ති හෙම යුතු නැහැ ඒ සුන්දරව අදටත් මතක් කරන්න පුළොන් විදිහට වෙංවෙන එක ඊට වඩා බැදගන්න කිය එක. යශල සාමාන්‍ය ප්‍රේමය සම්බන්ධුව කතා කරන්න හරි අඩුවවෙන්නේ කරලා කරන න තන පලවිනි වතාවට විඩ ඇද ඉලිදරව සද එකදක් කියන්නට පුලොන් ඒ හින්දා. ඒැනේ මම ප්‍රේමය දකින්නේ කෙනෙක්ක දකින්නේ කෝපොතක් නැත කවියක් විදිහට. හුඟක් අය මේ පොත හෝ මේ කවිය එකින් එක කුරෙන් අකුර කියවන්න මැලි වෙනවා. පොත පෙරල ලබලයි කඩ සටහන කියවයි අග සටහැන කියවයි න න පොත කියවන්නේ නෑ පොත කියවන්නේ නෑ ඉතින් තවමත් මම ලොක කියයවූ ්‍රතක් කියලා කෑන් . හොයි දැන් අපි මගහිතන ඒකා අපිට ප්‍රමාණවත්ත්‍රය කියලා පේ රසිකැන්ට. ැ අශෝදාව මම කියනවා ඔයා අපි විශේෂත්‍රගතව මේ පොපිවුල ඇක්්‍රස්කීන කැටගරීකට කිසියම් චලෙංචගක් කරපු මේ ්‍රරංග ශිල්පිනයක් කියලා මඟිහිම කොත්වයක පිළි ගන්නවා. අතීතේගැන ඉක්දස් නමසේ අනුවටේ ඉදම් දෙදස්තුන දක්වා එකදිගට මේ සමාජය විසින් මම ජනප්‍රිය නිලියේ හැටියට ඔසවාත් හැබුවක් පහත් පහ එකදිගට එක වාර්තාවක් අද වගේ ටෙක්නෝලජි නෑ ස්MS නෑ මුකුත් නැති ැ ඉන් කරන්න බැරිරිහලක කූපන් පොරෝල පෝස්කාඩ්ඩ එක අලවල තමායිස අසක විදිහයට එන්නේ මං ඇත්තටම ඒ කාර්යාලවලදි දැක්කා ඒවා ගෝනිවල ගැටගහලා ග ගොඩ ගහලා තියෙන ඇමු රෙක්තරා ගානකින් පස්සේ ඒක මැනුවලි ගණන් කරන්න බැහැ ඒක මංහිතන්න ඉතාම අවංකව ප්‍රේක්ෂිකයන් මට දුන්න මට දුන්න ගෞරවයක් හැටටයි මක දකින්නේ කොහම නමුත් මේ දශක තුනහ මාර්ක කාලය ඇතුළේ එදාසිට අදදක්වා ප්‍රක්්ෂකයෝ මාව ඒ තැනම තියලතිය නො මට දැන් කිරුල්ලවල් හම්බුන් නැති වනහට ඒ අගේ ආදරය ඉට පස්ස සිනමාව හරහත් මට නැවත න්‍රේ සමාන බුණනැද ඒක සල්ල වැඩක් නෙවනි ේශුද කැන වසර ගනාවකට පස්සේ නැවතත් ඔබ ජනප්‍රිය ද සම්මාන්‍ය අතටරම් මංකිව්වා දෙදා දාහතරදද කොහෙද හිරෝ සම්මානූලල මංකිවව මංහිතුවේ මේ හම්බෙන් ඉතාම තරුණ වියයක්ට පමණයි කිය නොමු ඒ අය නැවතත්මාව ඒ අයිගේ ගෞරවය පිරි නෑමවා. ඉතින් ඒක ඒගාවට මේ පහුගේ කාලය මංරඟපාපපු තනමාල් කොල්ලෙක් නාටි හහා විශාල තවත් ජන කොට්ටාශයක මට එකතුනම් විශේෂෙන් දෙ දහැම් පස්සේ ඉපුදුුණු දරුව. ඒ අ අතර මංක අවද කෙලා දැනගෙන හිටිය නැහැ එක ඒයිටලිවිෂන් බලන ඇත්න මේ සහ දෙදහැම් පස්සේ මන්ටෙලිවිෂන් එකේ නිතර හිටියේ නැහැ. නිඳ හිට හිටී. ඉතිං මංහිතන්නේ එච්චර දීර්ඝ කාලයක් ප්‍රේක්ෂකාආදරය දිනාගානීම, ලේසි පහසුකාරයක් නෙමේ ඔබ කිව්ව වගේ මං ඒක ඇත්තට මාශිරවාදයක් හැටියට දකින්නේ. ඒ අය අවංකවමට ආදරය කියලා මට දැනනෝ. ඒ අවංකාදරේ තමන් මහිතරනයවාගේ මේ විශේෂත්‍රය ඇතුළෙත්වාදිකට මාරගෙනන්නේ. මේ තමන්ගිතයෙන අධ්‍යාපනික පසු බිම්ම සහ විශ මූලික කරුණුත් එෙක්ක ඔය ගොඩනගන්නේ ආදරයක් ඇතුළේ තමයි කෙනෙකයි මගිත්තයෙන විශ්වාස. අද වෙන කොට දැම්මීමම් ජනප්‍රේ නළුවා නිලියගීන සම්මානය ිකක් මේ හැල්ුවට ලක්වෙලා තියනෙනවට වගේ අදහසක් මම කිව්වොත් ඔයායටට එක ගයිද. සීරසියක් එකඟයි. ග දැන්ි අපි අවංකව දකිනොවනේ පසුකාලීනව මොන්න මොන නාට්‍යියද මිනිස්සුන්ගේ සිද්ගත්තේ මොන චරිතද සිද්ගත්තය කියන එක. ඒවා එහෙම මේ. සමාජයිතිය එද්ද එක පාට උලලකද අපි දකිනොව කොහෙව අල නැති නාටි කොයිපතාල නති නලුවේ එක පාට පලවෙනි තැන්ට එෙනවා. ඉතිං අද මේ ටෙක්නෝලජියක වැඩිපුර පාච්ි කරන වැරදි දේ වල් ඉති මං සතුට වන උපගේ YouTube චැනල් එක හර මෙවැනි හරවත්දේ මේක ඉතාම හොඳ මාධ්‍යයක් හරවදදේ දරුවන්ට දෙන්න ඉදිරි පරම්පරාවට දෙන්න මේ හරියට පාවිච්චි කරන්නේ කහමද කියලා කියල දෙන්නන්න. මීරටේ නැත්තේත් ඒ අවයානස්සකම ඒ දැනුවත්කමයි නැත්තේ. නමුත් ඒ හරියට මේක ඉතාම හොඳ වෙළඳ මාධ්‍යයක් අපේ වෘත්තිීය මට්ට මේ දේවල් ඕනම කෙනෙ ගෘර්තිය මට්ටමේ දේවල් ඉතා හොඳද ඉම් ප්‍රචාලනය කරන්න පුොලො ඒවටයි මේක එකතු කරගන්න ඕනේ ඉතිං ඒක හරහා තමයි මම දකින්නේ. අද සම්මාන කියනේවල් අර මිනිස්වාරය අවංකව දෙන දේවල් අපි වනේ ඇතර ප්‍රේක්ෂක කැන් හැලුවට ලක් කරලති මුකද දැන්වා සමාල්ලාට පේනවා දැන් සමානුල්ලුවල් ගොඩත් ේනවන ැතකොට ද මේ සතිය සම්මානුල්ල කුත්තේනවා ඊළඟ සතිය සම්මානුල්ල කුත්තේනවා. යොද මේ සතිය සම්මානුල්ලේ නප්‍රිය නළුවානිලිය ඊළඟ සතතිය සම්මානුලෙල්ල දෙන්නම හැලිලා. දහමවෙන්න එක් විශලාල මඩ රේකට මර්ඩ රේකටහුවෙන්න්න ඕනි විශසාල මංකොල්ල එකකටහුවන්නවා සමාජයේ මික්ෂණිකවයේ ජනප්‍රධාවය නතිවන් දහෙම වෙන්න බැහනේ නම් මේ එක ඇතුළ මක්කර වෙන ගේම එකක් තියෙනවාන අනිවාදෙන් තියෙන බව පේනවාදැන් එහෙම ඔප්පු වෙනවානේ නම් දැන්කෙනෙක් කලකදී ජනප්‍රය වෙනවා කියන්නේ එයා හැම උල්ල්ලක්කමදම ජනප්‍රය යුතුයි ඔ අනි මේකේ එකක් වෙන්නත් අනිකෙ තව එකක්වෙන්න ඇතුළේ යටටි මාෆියය එකක් ැනවාව පැහැදිී. න ොටක් ේදිකාව පැත්රේවා ලෝකේ විශිෂ්ටතම නිලියක් ඉන්නවානේ ප්‍රන්සේ අපි එයාට කියනවා ුරෝපේ මෙරිල් ට්‍රීප් කියලා න් විනෝෂ් ජුලියන් විනෝෂ්ක වරක් ප්‍රකාශ කරනවා වේදිිකාව තමයි කෙනෙකුගේ අභිමානය නැති කරලා ආත්ම විශ්වාසය ගොඩනගන්න කියලා. ඇ ඇන්ටිගනී නටේ ඇන්තිිගනී ලෙස රඟපානවා එතකොට මේ . ඒ වෙලාවේ ඉතාම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් අපේ ප්‍රන්සේ ජීවත්වන මාධ්‍යවේදීකුට ලැබෙනවා මේ මංජුල සේ නආරත්න මංජුලට හම්බ වෙනවා බිනෝෂ්ව ඉන්ටවිව එකක් කරනි. එක හරිම රයා වැඩක්. එතකොට මේ මංජුල ලියනවා ඉතාම කියන හරිම ලෙංගතුව ඇය මේක ඉදිරිපත්ව වනගල මෙච්චර හා දැවන්ත ලිය ඔස්කා සම්මානලාබි ලිය ඉතින් ඇය මේ ප්‍රකාශ කරනවා. ඒ අභිමානය කෙනෙකුගේ ඉවත් වෙලා ආත්ම විශ්වාසය වේදිකාවතුළ ගඩනැගෙනන්නෙ කියලා ැශෝද මොකද දගෙනක. උමම පෞද්ගලික අතිශයෙන් ප්‍රියකරන නිලියක්. ඇත්තටම මං අර ඉස්සලත් කිව්ව වේදිකාවේ අපිට ඇත්තිවෙන ආත්ම ශක්තිය. ඒ විශ්වාසය අපි එක මොහොතක මහා ප්‍රේක්ෂකාගාරයක් අපි නතුකරගන්නවා ඒ අය, පොඩිධදරුවන් වගේ අප කියන මේ ප්‍රකාශය දිහාමරංගනයන් දිහා බලා ඉන්නවා. ඉතිං මංහිතන්නේ කෙනෙකුට අභිමානයක් තියෙනවනම් හොඳ දක්ෂ ශිල්පියෙක් වෙන්න බැහැ කවදාවත් මොකද අභිමානයක් උලුඇතියාගෙන තවචරිතයකට ආත්මක තවන්න අමාර්යි. ඉතිං මං දැඩිලෙස් විශවාස කරනවා යි කියනදේ ඒ ඒකයි මං හැමදාමත් යැන මංවේදිකානාට්‍යය ගොඩ කරඟපාලනෑ. ගණකරොද වේදිකානාට හතරක විතරය මම රංඟ පාලතයන් නමුත් අදටත් රගපානුව ඉති යවිීදිකා ගත වෙන වේදිකා ගත වෙනවා අදටත් ප්‍රේක්ෂකා ගාරය පිරෙනවා එහෙම ලංකාවට කළුද්‍යයක් වුණට පිට රටල්ල වරුදවාසූග යනල ය දෙන් අපි රෝජන් විසි එක්කන අවුරුද්දේ මේ රඟතක්කපෂෝයක තමම ළඟදිී තිබුණ ඉතින් ඇය ජුලිට් බිනෝෂ් කියනේ. මේ විශිෂ්ට නිලිය කියන කතාව සියයට දෙසයක් අනුමත කරන්න පුළන් වේදිකාව තමන්ට දෙනේ ආත්ම ශක්තිය ගෞරවය ඒ විශ්වාසය මංහිතන ශිල්පියෙකුට අතිශයෙන් වැදගත් වේදිකාට පය ගහල නැත්තං. ඔු ශිල් හෝ ශිල්පිනයක් කියලා අඳුන්නන්නත් තමාරු. මහිතන මේ අපේ අද ඉන්න මේ නූතන තරුණතරුණයන්ටත් මේ. ඒක හරි වැදගත් කියලා මොකද මේ. ඇය වරක් ස්පීල්බර්ගි චිත්‍රපටියයක් ප ප්‍රතික්ෂේප කර ප්‍රතික්ෂේප කරලා ඇ වේදිකාවටය නවා ඉතින් මේ ඒ වගේ කැන බේදිකාවයි තරම්ම ජවසම්පන්නයි දෑයකේනවා මේ සංග්‍රහම භූමියට යනවා වගේ තමයි වේදිකාවටමං ගොඩවෙන්නගේ මේකත් ්‍යශෝදරයම අදහසක්වේ නවා එක කිසිදයක් වරදින්න බෑ සංග්‍රාමික භූමයක්ැන සංග්‍රාමේයට ගියුත් මනාරි පුට් පුංචි මස්ේකයකද සියල්ල නැතිවෙනවානේ ඒ වගේ අනිවාර්යෙන්ම ඒ වගේ තමයි එමුකද වේදිකාවක මට නැවතත්ත මගේ අත්පත මතක් වෙනවා වේදිකාවක කොමඳ අපි චරිතයක් අකණ්ඩව අප මේ ජාලරකින් එහාට ගියත් නැවත එද්ද අර ටයිමිං එකින් ඒ ආත්මය තමයි ගමන් කරන්න නිති අකණ්ඩව චරිතයක් පවත්වා ගැනීම අපට තියෙන මේ හඬ ලෝස් නෑ මිඩ්ෂොට් නෑ ඒ මුකුත් නෑ මේ හන්ඩ සහ අපි පාවිච්චි කරන්න ඒ දෙබස් ඒ වචන ඒ පෙල මේවල යටි අරුදධ තේරුම් අරගෙන ප්‍රේක්ෂිකට දැනෙන පරිති ප්‍රේක්ෂකාාගාරය නතු කරගන්නවා කියන්නේ විශාල ජයග්‍රහණයක්. ඉතින් ඇත්තටම එතනදී එක වචනයක් හෝ වැරදුනුන් දිගින් දිගට මෙහෙම වැරදෙනවනම් මංහිතන්නේ ඔහු හෝ ඇය ඒදි සමුගත යුතුයි කලම විශ්වාස්න යශු දෝමකිනවට මතයක සිද්ියයක් මදක්ුණා මේ අයිරංගන සේරසිංහ මහත්මයගේ ස්වාමිපුරුෂය අපි විටපු විශිෂ්ඨ ගනය නළුවෙක් මේ රසි වින්සන්ට සේරසිහ එතුමා අපේ මකරක්ෂාණනාටේ ්‍රරඟපෑවනි හඟපානට එක දවසක එක මොහෝතක ඔහුට එක දෙබසක් වැරදිල තිබුණා එතකොට මේ දරමසර න්ඩාර්ණයක හත්මට කියෙල යෙනවා දරුමේ මමදැම් වේදිකාවෙන් ඉවත්වෙන් දෝනිි. මොකද වේදිිකා නළුවකුට එක දෙබසක් හරි වරදිනවනන් එදාට හු තේරණය කරන්න ඕනේ ඉවත්වන්න කියලා. එක ලොරන්ස් ඔලවිය තමයි කිව කියලා එනිසා ඊට පස්සේ තිබිච්ච ෂෝයකයේද එල් ිින්ස් ට හ ති ිච් ෂෝයකේද ේ සි අවසාන රංගන ඉදිරි පත් කලලා ඉට පසෙ කෝඩියන්සිකට කිවමු ලෝඩියන්කම නැකටලා විනාඩි ගානක් ඔහට ගෞරුව කලා ඔහ ඉංග්‍රීසි වේදිකාවත් සිංහල වේදිකාවෙත් මෙදකෙමයි වත්තුරා. එහෙමයි මේකන වේදිකාව පරිහරණය කරන නළවුවෙක් වේ කාරභාරය වන්න ඕරනේද. ශ්‍රෂ්ටත්වයට පමිණෙනවා කියන්නේ එතන මනුස්සේකුට පුළුවන්න්න ඕනේ විශේෂෙන් කලාකරුවකට පුුණුවන්ෙන් ඕනේ. මනුෂ්‍යත්වය හඳුනාගන්න තේරුම් ගන්න තමන් අතින් වරදක් සිද්ධ වෙනවාන. ඒ වරද නැවත වේදිකාවි නිවරදි කරන්න බැහැ. ඒ ඔහු ඔහුගේ පොරොන්දුව ඒ වචනය විෂ්ඨ සිද්ධ කලාා දැන් යශෝද නිතර මේ අපි ඉංග්‍රීසි වේදිකාවත් පරිහරණය කරන කෙනෙක් නව ය ගැනබූ මුනන්දුව යේ නරම්ඹනවා ඇත් දෙක්ක ගැවසෙනවා. අපි දකින ඉන් ්‍රීසි ේදිකාව රට ම ච ං wireless, travail, ේ කා ග්‍රී ේදකා ච මුද න ටේ පාවිච්චි කරන්න වෙනවා අපේ රසසිකට මේ ඩා පැදිි කිරීම සඳ. ඉන්ගී ේඩිකා රට ෑන ෙන් ශිතු ේ ලාලතින ේදිිකාව හරි හෝස. දැ ජරම් ි සිල්වා එතකොට ජ ලෝ ෙෝස් මල්ඩීන් ඩමලී ද මේගේ අයගේ මේ පක්. බ්‍රෝ්වේ තිට සොල ප්‍රඩක්ෂස් වලට සමානෝම ඔවුන් මේ රටේ මේ වෙන්ට එක ඇතුළ රහඳවඕනො මුත් අවාසනාවට අපි සිංහලවේදිකාව ටිකක් ඊට වඩා දුප්පත් කියල මම කිව්වෝත් යශෝද මොකක්දකට කියන උත්තර මකක්දව අදදි උත්තරේ සහර සිකල් ඕන් රඳෝ න බ්‍රෝඩ්ව එක හ සමානම අපිට මේ නි්‍යෝක් කැන්වඕන නෑ මේ බලදැ විට වගේ ප්‍රඩක්ෂණ එක ඇතකොට කැටස් වගේ ප්‍රක්ෂණ මයි යා ලඩ සිියල් ඒ විදදිහට න් රද වන ගන මේ ේ මේ පුංචි ජනකොට්ාස ඇතු පිත්ත ගොද කරම මජයක කරන්න. එතකොට ඇයි ගැප්ික හිටන්නෙ මේ සිංහල සහම ඉංග්‍රීසි ේදකවක් කියන දෙකකාතර. සිංහල සහ ඉංග්‍රීසික කියනගේම ගැප් එක ම මුලින් ම වචනයට කැමති නමුත් කියන්න වෙන ව ලාංකිය වේදිකාව ඉංග්‍රීසි බසක් විතරයි වෙනස්. එතකොට ය මූලිකවමෝය ගැප්පක මුල්ල දිම ඇතිවුණා සිංහල ස ඉංග්‍රීසිමගේ ඉංග්‍රීසි නාට්‍යිය මේ ඉංග්‍රීසි නාට්‍ය ුණේලා ආශවිිතව විතරයි සිංහල නාට්‍ය මෙහෙමයි කියලා නමුත් එ කාලෙක් තිබුණ සිංහල නාට්‍යය අතිශයන්. ජනප්‍රිය ප්‍රේක්ෂකෝ පිරි ඉතිරීගිය කා සාත ප්‍රබල ගනී නිර්මාණ නිර්මාණ ඊට පස්සේ වේදිකාවකදී අදෙන් අපේ සිංහල වේදිකාව කියන වචනේ පාවිච්ික නොමේ වෙන සහඳ වුණන් දෙන්න. අපිට මේට අු ග්‍රහය දක්වන පිරිෙස් අඩුවනෝ නමුත් අනිත් ඉංවිසි වේදිකාවේ ඒක තවතවත් ඉහල යනවා ති මේවට සිංහල වේදිකාව ඉහලට ගන්න මේරටේ කොහොමත් කිසිම රජයකින් සහයෝගයක් ලැබුන්න ැහැ. මේ රටේ න්ටර්ටේන්මන් බිස්නස් එකම අදටත් ඉතාම දුරවල තත්වයක තිෙන අදත් ම පොඩ බාද කරන්න දේකට ඉංග්‍රීසිවේදිකාවටත් කිසිදුු ආ්ඩුවකින් සපොට්ටගක් ද නමුත් ඉංග්‍රීසි ේදකාව යම්යම් මල්නෂල් කම්පනී ට ිහිල්ල ඒගොල්ලො ඒගොල්ලො එකතු වෙලා ඒ ගොල්ලො හදාගනැති නො යම් කිසි විදිහේ අනු ග්‍රාහකත්වයක්. ඒ කවදාවත් වරදින්න එකම එකම මල්ටි නේෂනර් කම්පනීක සමයිට ඔබ ඔබ ඉංග්‍රීසිවේදිකාවන ඔබගේ ඉළඟ මසරකීපේ නාට්ටිටත් ඒගොල්ලො දායකත්ව සපයනවා. ඒ ඒ ගොලං පරිහරණය කරනදේ. සහයි ගොල්ලෝ ආට් කියන එක දකින විදිහ ඉතාම ඉහල තලයකතිය ලංකාවේ අදටත් එහෙම තල්ලක නැහැ. මේ ලංකාවක සිංහල පැත්ත ගතෝ හැම එකක්ම ගතුට ශෝද මඟ නවත බාද කරනවා ඒක අපේ තිංකං වල අවුලක් නෙවෙද. අනිවාරයෙන් තිිංකං වල අවුලක් තමයි සහ එකමුතුවේ අවුලක් දැන් කෙනෙක් නාට්‍රි කරනවා නාට්‍යයක් කරනකොට අනත් කෙනා ඒ උදව්කරනවා උපකාර කරනවා වෙනුවට කරන්නේ එකට බාද කරන එක ඒ නාටි ගෝමරි වට්ටන්න්න නැතන් ඒකෙන් අලුවම් එකට ඇදලගන්නේ එක ඔය වගේ නිර්මාණකරුවන් අතරම ගැටිලුතිේ නො ති මේ මාන සිකත්වය ප්‍රශ්නයක්. ඕක නැවතත් මම මට ගන්න පුළුවන් ඉතිහාසයට ඒය එන පසුබිම්. ඒ අය එ සමාට ගම්මානවෙන්න පුළුවන් ඒ අයි මූුණදීපු අත්දැකීමම් වෙන්න පුළුවන් මේ රටේ පවදින මේ සියලු යුද්ධයන් අනෙකුත්දේශපාලිකාර්ථික කාරණ මේ සියල්ලත්තෙක් එතට එතන්ට ඇවිලහු නිදහස් වෙන්නෙ නැහැ. තිැ ඒව පැත්තක තියන්න එ පැයි නාට්්‍රිකට එක අදාළ වෙන්න. ඔහ ඉතාම ගෞරවනිය දෙයක් වේදිකා වුඩ කරන්න. එතකොට ඒකට ගෞරව කරනවාන. අර තමන්ගේ තියෙන කුහකකම උද්දච්චකම තියෙන හීනමානය න සියල්ල අතාරෙන්න්නෝ නි ඒගලන්ගේ මෙන්ටැල්ලිට ඒ එක පිළිබඳ ප්‍රශ්නයක්. දෙවනුව ැ සමහර විට සමහර රජයන් උදව් කලා වෙන්න පුළුවන්. නමුත් ඒක ගන්න දන්නේනෑ. ඒ අරං එක හරිවිදියට පාවිච්චි කරන්න දන්න. ඇර හැම තිස්සම තියනවා එකිනෙකයා අතර ආත්මාර්ථය අපේ සියලු කර්මාන්ත ඇතුළ යෝක තියෙනෝ සිනමාවටෙලිනාටටි වේදිකාව කියන මේ හැම. හැම එකේම ඒ ඒ මානසිකත්ව ඇතිවන්නේ මේ විවිධ තැංවලින් එන විධ මානසික මට්ටම් එකතු වෙලා සහ ඉනාටිකන් හැමෝම, මේක විෂයක්ක් හැටියට හදරල නෑ දැ මං ඒක එකන්නේෙ මේ රංගනය විතරක්නෙමන පාසලක් තියෙනවා නම් රංගනය අධ්‍යක්ෂණය නිර්මාණය තිරරච්චණය මිසිියලු ස්කූල් එකක් තියෙනවනම් මේ සියල්ල මේ මානසිකත්වය තමයි මුලින් මහදන්. එතකොට හැමෝටම පාතකක් හදල දෙනවා හැමෝගේෙම ප්‍රඩක්ෂන් සෙලියට දාන්නඒ. පාස අහරහා. ඉතිං ඔය කාරණා ගොඩාක් තියෙනවා ඕකට පස්බිම්වෙච්ච. ඒ අතරෙන්ම තව පැත්තක් තියෙනවා අද ඔය කොම ඉන්න ඉන්ට්‍රේනමන් බිනස් එක තුළ අදටත් ලංකාවේ ප්‍රතිපත්ති මාලාවක් ගොඩනගල නැහැ ට්මාන මිනිහටත් තියෙනවා පොලිසිකා. නමු එන්ටේ මන් බිස්න එකට හෙමකක් නැතිවීම තමයි අද දවසේතියන ප්‍රශ්නය. දත්‍රම රටක සංස්කෘතිය කියන්නන්නේ මහා දැවන්ත මේ දිසානතියක්න න. ද ඒටකි සිදු රජයක් කැන සාධනී අනුග්‍රහයක් දක්වන්න නෑ ගැනේ රටකට මහිතන යන්න පුළුවන් දිසාාවක් තෝරගන්න බැවෙනවා.ගේ රකං ැන මේ මනුස්සෙක්ව සෞන්දර්යාාත්මකව ගොඩනග නැත්තං. පත විතර නංහ ගන්නන්නේ ඕන් යන්ත්‍රයන් විතරයි. ඔවුන්ගේ තියනෙන ඒ මනුෂ්‍යත්වය ඒ සුන්දර සිතුවිලි එලියට එන්න එනැහැ. එතකොට ඒ මිනිසු මේ යන්ත්‍ර බවට පත්වනවා ඇගුලගි තියන තිංකින් කැපෑසිති අඩුවෙන නිකං කිසිම හැගීමක් නැති මනිසුන් බවට පත්වන්න ති මේ සෞන්ධර්යහත්මක දේවල් ගොඩනගන්න ඒකට හොඳ තැනක් දෙන්න අපේ කිසි මරජයකින් උදව් කරලා නැහැ දැන් අදවෙනකොටදන් අපේ අධ්‍යාපන පද්ධතියම තියෙන ප්‍රශ්න තියෙනවන මේ ක්‍රමයම වැරදින සාහිත්‍යය කියන විශෂයයක ඇතුළනෑ පුංචි කාලයනල් අමකුට සාහිත්‍ය හොළු කරනවානම් දෙමං ඉගෙන ගන්න කාලෙත් සාහිත්‍ය විෂය හැන්න මුත් ම එහෙම පසුබිම කපු හින් ම ොඩ නැගුණන ැහැමෝට මේ පසුම හැදෙන්නෑනි ඉතින් ඒසාහිත්‍යය විශාල කාරණාවක් ිෂ්ට සිද්කරවා සමාජයතුළි ඉ ඒ වික් නිර්මාණය කර සමා සමාජයට එකතු කරන්නේ ඒ සෞන්දර්යාාත්මක සිතුවිලි වලින් හිතන්න පුළලො කෙනෙේ දස්ත්‍රක කෙනෙක් වෙන පුල ඇන් ජිනේරුව කෙන්න්න පුලන්නමුත් නිර්මාණ ශී දගල ගොඩන ග ගොඩන ගැ දැ අශෝදර තියනන මේ. දන්ත අධදකීමම් සම්භාරයක් විදේශීයේ චිත්‍රපටත්ෙක් කමදම ඔපචුනිිටික වටාවේ මගේ ප්‍රථපයම මගේ හින්දිභාෂ දැනුම නිසා එක එකක් සහ අධ්‍යාපන පසුබීම මගේ මුල්ම විදේශී අධ්‍යැකීම තමයි එක් දසම් සය අනුව එක මමරඟපාපු ආචාරයෙන් කන මලෑලම් චිත්‍රපටය ඒ ඇත්තට මවතෝර ගත්තේ ගුරුගදර රශස් දැකල ඒ කාලේ මදුරාසිය තමයි ඒවා මේ ප්‍රොසෙස්වෙන්නේ විජධර්මශ්‍රී විජේධර්මශ්‍රී අධ්‍යක්ෂණය කර මගේ පලමු සිනමා පටේ දැකල තමයි මාවතෝර ගත්ත ඒක තමයි මගේ පලවෙනි විදේශය අත්දැකීම ඊට පස්සේ ලංකාවේ රූප්පගත කරපු ගොඩාක් ඉතාලයානු චිත්‍රපට මද තේරේ සවැනි හොලි පඩක්ෂන් පංශචිත්‍රපට මෙම ගණනාව ක රඟපාන්න ඉඩකට ලැබුණ හැමයිකෙම රඟපෑවි ඉන්දයානු කාන්තාවගේ චරිතය මුකද මම්භාර්ෂාව හස්රුවණ නිසා. ඉතින් ඒ අවස්ථාව ලැබුණ නඒ අයකයි මං කියන්නේ මේ විෂයට රඟපෑම කියන එකට ප්‍රඥාවතියෙන් ඕනේ තමන්ගේ විවිධ වෙනත් කුසලත්තා තියෙනවන ඒවා මගක් දුරට බලපානවා දැම් මට තක මං ගෙනගන්න කාලේ සමහරු මම රූපගත්ත කිරීමම් ස්ථානයකන් ද්දිී මගේ බ්‍රේක හිකද මංකරන්න නෝත්ස් ලියනවා නැත්තන් ඊ ළඟ දවසේ මහකරි ලියන්න තියෙන දෙයක් ලියනවා ඉතින් සමහර මට විහිලු කරනවා ඔය දැම් ගෘතියෙන් නිලියක්නේ ඔච්චරදුර ඉගෙන ගන්න මුකද ඒ කද ඔප්පුවෙලලා ඇතියයි එම චරදුර ඉග ගත්ත වා. එහෙම විහිලුවට පවා මම ලක්කුණ නමුත් ඒවෙන් සැලුන්න. ඉතිංම ජාතයන්තර චිත්‍රපටවල්ට මට ලැබෙන්න්න හේතුව මූලිකම හේතුව මගේ අධ්‍යාපන. දවට කොහොද දැනන් අපේරටේ දැවා විසාලා චිත්‍රපට ප්‍රමාණයක නිරූපණය කරලා තියෙනවා විධ භූමිකා තැම මේ ජාතයන්තර අධදකම් සංසන්ධනය කරනකොට අපේ ඉන්ඩස්ට්‍රේක. ඇසෝ දර කොයි වගේ හැඟ මදයීම. අපේ ඉන්ඩස් වඩා ඉන්ඩස්්‍රේහිකණ කර්මාන්තයන වඩා අපේ කුසලතාවයන් අපේ නිර්මාණකරුවන් අපේ නඩුනිලියන් සතු සහනකුත්ත පිටුබස ඉන්නා. අය සත්තු කුසලතාවයන් ආයි වෙන රටකට නොදවිනි නැහැ. එකහා සමානයි සමාර්ධයවල්තිය නෝ විශේෂ ඉන්දියාවගේ ගත්තු ඊටත් ඉහලා තැනක තියෙන. ඔ ඒක කිසි ගැටලුවක් නෑ මේ කර්මාන්තය ඇතුළේ මේක සිද්ධ වන එක ගැටලුව තමයි තියෙන් ඒ ජාතයන්ත්‍ර චිත්‍රපටවලති තියන සංවිධානාත්මක බව වෙලාවට වැඩකිරීම විශේෂයෙන් එක නම්බවන් උදේ හතටකිවොත් හත හතයි පහනමේ හතයි පහට ඕොන ලොකු නලුාවත් ය ඉවත් කරනු ඇදාට ඒවාගේ ඒගලන් තින් ඩිසිපලිින් එකඒ එකයි මගේ ඉස්සලත් කිවීමේ පාසලකින් එලියට එනවනම් මේ සියල් ඔගන්න ලය වන්න තුර දන්නො තම තමන්ට තියන කාර්ය භාරය අපි පිළිපඳන්න ඕොනෙමකක්දකෙන්. ඉති ඒක තමයි මම දැකපු එකම වෙන සාධවෙද්දිී ඒගුලන්ට තියෙන පහසුකන් සියල්ල අපිට තියෙනවා තාක්ෂණික වශයෙන් නමුත් කර්මාන්තය සකස් වෙලා තියනවීද විශේෂන් සිනමාවේ චිත්‍රපට. ිලිස් කිරීම ප්‍රශ්න ඒගාවට මේකට ගණු දෙනුකරුවන් හෝ මුල්ලිමේ වශයෙන් උදෞ් කරන්නන් නොප්‍රමිමිණමට හේතුකාරණ මේ වගේ කර්මාන්තය ඇතුළේ විශාල ප්‍රශ්න ගණනාවක අපි ඉන්නවා මේ පෞද්ගලි කරණය කිරීම තුළ ඇති ඇතිවෙලා ති මාෆියාවන් එක යටින් ගෙනියන දේවල් මෙවා හැට ලි සහගත තත්වයක් තියනෙ නමුත් අපේ කුසලතාවේ අදටත් ලෝකයේ ඕනෑම රටකට දෙවනි නැහැ අපි සමහර රටවල් එක ගත්තාම ඉතාම හෙලින් න්නවා. දනශද අපේ තිීෙනවානේ දහරාවන් දෙකක් සිනාව එකක් තමයි මේ කලාත්මක දහරාවසා එකක වානජමය දරාව හම අපි බෙදන්නත් සුදුසුනෑ නමුත් එහම එම දරාවන් දේකර තියෙනවාන අද වෙනකොට මේ කලාත්මක දහරාව කියෙක නික . සිමාකාරක නි හුද කලාවෙච්ච මේ කැන ්‍රසිකාගාරෙන් නිකන් ඉවත් වෙච්ච සිනමාවක් දක්වා පරිවර්තන වෙලා තියනොය කියලා කිවොත් ඔය පිළි කනවා ධාරාවන් දෙකම එහෙම තැනකට ඇැවිල්ල තින් හැත්තෑව දර්ශකයේ ඔය ඔය කලාත්මක සිනමා දහර වගේම විනෝන් දාත්මක සිනමාව කරට කර මේ මේ ගමන් කලා මේ රටට එහෙම දහරාවන් දෙකක් අවශ්‍යයි. නමු ඒවා හැම එකක්ම අර ගුණාත්මක බවින් ඉහලා මට්ටමේ තියෙන් ඕනෙ දැන් අද මම දකින්න විනෝධාත්මක ධාරාවේවා කොයි විදිහටවත් බල ඉන්න බෑ ඩගන් අපි සාමාන්‍යය වචනුවට කිවුන් ගුම්පාට් කියලා එහම තත්ත්වත් තමයි තියන්නේ දැඟ ඇයි මිනිස්සු ඉන්දියාවේ හැ දෙක හමර කර ෆැන්ටසි එකක් ඇතුලට රිංගවන්නවා. ඒක ඉතාම ආසාාවෙන් අඩමින් සිහවෙමින් විඳිමින් නාදරේ මන්ත අපූරොත්වයක් ගොඩනගන ඒ පැන් දෙක හමාරට හෝ. ඒක ඇතුලේ හැම කෙනෙක්ම එක විදිිගම. දැන් ඒ විඳ දනවන්න තමයි දැන් අද අපේ විනෝධාමක සිනමාවට බැරි වෙලාති එ දැ මේ ලෝකය හැමෝම දකිද්දිී. ඒකට වඩා ඉහලට යන්න අප පුළුවන්කමතියෙන් නොවනේ දැන් හැම දෙයක්ම අපට පේනවන ලෝබලී සිද්ධ වෙන දේවා. තැන් ම පොඩි බාධා කිරීම කරනවා ද ඔයාගේ ඔය ඔය වචනත්තක් දැන් අපේ කලාත්මක සිනමාව පහුග කාලේ අපි අපිවාහශත්ත කරපු කලාත්මක සිනමාව. සෙනග හිටියනි සෙනග ආවනි ඔම්මික ඔවන්ගේ අදකීමක් බවට පත්තුුණවානේ අද වෙනකොට මේ ජීවිතය පිළිබඳ වේලිච්ච අත්දැකම් තමයි මේ කලාත්මක සිනමාාව හැටියට එන්නේ. අපිට දැනන්නේ කිසිවක් දැනෙන් නැත්ත. ඇැයිඉහම් වෙලා යෙන්නේ. එක අපේ මූලයන් හරියට අල්ගෙන නැත්ත අද්‍යක්ෂකරු. ඒකට හේතු කාරණම් ගොඩක් තියෙනවා පහුගේ කාලන අපිට කියන්න පුළන් අවුදුතිහක යුද්ධයක් නිසා යමයම් කාරණ මත යම්යම් සින මාශාාවලාවල් වලට මිනිස්ුන්ටට බැරි වනා. මේ හොඳ චිත්‍රපටි අක් බලන් හෝ තීප් තිබුණ භීෂණය ඇතුළ නමුත් පසුකාලීනම අපි චිත්‍රපටි ඉඳල්ලා හිටලා තමයි අපිට විඳින්න පුළුවන් ඉතාම හොඳ ගුණාත්මකාගින් ඉහැල්ල දේවල් දැනුන. සමහර කෘතහස්ථ ප්‍රවීන අධ්‍යක්ෂවරුන්ගේ පවා සමාරචිත්‍රපටි අපට බලන්න තරන් සුදුසු තත්ත්ය තිබුණ ඒයාගේ. එකෝ මේ පරිකල්පන ශක්තිය හීන වෙලා නමුතේකේ ය පැත් තමයි සිද්ධ වෙෙන්න්නූන වෙන රටක අපි දැඟකරාගුරසාාව ගත්තාම අවුරුදු අසූගන වලදී. ජවස සම්පාාව ම්පාන චිත්‍රපටි නිර්මාණය වන ඉතින් අර බෝම පසුබෑමක් තමයි ඉඳලා හිටල තමයි අපි දකින්නේ අනිතක හැමෝම මේ ජාතක කතා. ඒ වගේ දැවන්ත නිර්මාණවලට යොමුණා. එහෙම නෙම මිනිස්සුන්ට ැන්ත නිර්මාණ කියලා කියන්න බෑ සිනම පැත්තෙන් ගත්ත තන්තිමනනිකන් චූටි. ඕ නමුත් මිනිස්සුන්ට තමන්ගේ මනු්‍ය මිනිස් සන්තානයේ තියෙන යම්යම් හැඟීම් භාවයන්ට කතා කරන්න පුළුවන්ම් පුංචි සිද්ධියක් කරහා මංහිතාන්න ජීවිතය ගැම්ඹපුරුම තැනට ඒ නිර්මාණය රහා කතා කරන්න පුළුවන්. එහෙැම චිත්‍රපටි අද දවසේ බිහිවවෙන්න ඕන ප්‍රේක්ෂකාකාාරය නැවත පුරවන්න නම් මිනිස්සුන්ම කොහෙෙන් හරි හිත කොනි අන්න පුළුවන්නන් ඒ නිර්මාණය බොහෝධනෙක් නළබාග. අනිවාර්යෙන්. දැ අපේමු ශෂෝධගේ ඊළඟ පිම්වට. දැන්වා මේ පහුගේ කාලේ ජාතියන්තර ජූරි සභාක වාඩිවුුණානි සිනමා නිර්මාණය එලි දක්වන ජූරි සභාවක කැනේ. ඒ ඒ කහමද යශෝදර ලැබෙන්න්නේ ඒ අදකීම කොහමද ඉගොලු මට ආරාධනා කරන කරපු ඊමේල් එකේ තිබනෙම ඒගුලො ප්‍රයෝරීට දෙන්නේ මගේ අධ්‍යාපන පස්සුබීම ඊට පස්සේ ශිල්පිනයක් විද්‍යහයට තියන එක්ස්පිරියන් එක සාමාන්‍යින් ඒ වගේ ජූරි සභිකයෙක් වෙන්න ලැබෙන්නේ තිිකක් තවත් තිිකක් හලට ගැවායස්ස තවත් මුහුකුරා ගියාට පස්සේති ම තන යශුතමයි ලාබාලම සබන ීට පවායගින් ලාබාලමකෙන ඒ ඊමල් එක එහෙම්ම මයි තිබුණේ එකගේ නමුත් කොඩක් සමහ දහනමේ සිංගපෝ සෞතේශයෙන් ෆිල්ම් පස්ටිවල එක ඒ වතාව එතුමනි වරට තමයි ගේිය අවුරුදු පැවැත්වේ එක මාත් සමඟ උකප ප්‍රසිද්ධ සහසිනි මනිරත්නම් ඉරනියන් ඩිරෙක්ට කෙනෙක් හිටිය රසූල් සන්ද්‍රමල්ලි කියලා පකිස්තාන් අධ්‍යක්ෂවරයක් හිටියා හොංකෝං අධ්‍යක්ෂවරයක් හිටියා රාජීවමනන් කියන සිනමහට ග්‍රැෆ කෙනෙක් හිටිය ඉන්දියාවේ සු ප්‍රසිද්ධ. තිගේ වැති දැවන්තන් ලෝක ප්‍රසිද්ධ නම්තියන කටයක් එක් තමයිම ප්‍රධංමතාවට ජූර සභිකෙක් ඇතිට සම්බන්ධ වන්නේේ. තිඟ එක මට සුවිශේෂ අත්දැකීමක් වුණාමට මේ වයසදී. ඒ ලබා ගැනීම සහ ඒයා එ කටයුතු කරද්දී ඒයාගේ කිසිම වෙන සක්තිබුන්නෑ මම ලාබාලයි හෝ මං එක වතාවක මගේ පළවිනි දේශනය කරන්න ඉස්සල මංකිව්වා මොන හරිමගින් වැරද්දක් වෙනවානම් මට කියලා දෙන්න මම මේ ප්‍රථම්බලට අන්තර්ජාතික ජූඩියක ඉන්නේ ඔබ තරම් මත්දැකම් මට නැහැ එඒම කියලා නමුත් අපේ ඩිස්කෂන්ස් වලදීමේ සම්මාන සඳහා එගලො කියපු දෙයක් තමයි දෙව අන් yourself, experienceමච්මෝ bigger than your age scale ඉතින් ඒක හරි වටිනා දෙයක් ඒ අවස්ථාවිතාම සතුටින් ම් භාරගත සහ. ඒ ජූරිය වෙනුවෙන් ඒගොල්ලෝ එතන රංගණ ශිල්පීන් දෙන්නෙකුට හැට හිට හිටියේ මත් ස්වාසිනි මනල කෙන දක්ෂණිල්ලියත් අප දෙන්නගේ චිත්‍රපට දෙකක් පෙන්වා ජූරයට ගෞරව පිණස්ස මගේ සම්මනල සඳවනය ස්වාසිනීගේ සින්දු බහිරවි කෙන චිටපද. අපි දෙොල්ලොම දෙගොල්ලන්ගේ චිත්‍රපටි බැලවා ස්හසින යහපු ප්‍රශ්නයක් තමයි. මේ සමනල සන්ධ වනය මගේ රඟ පෑම දැකලා කොයි රගන පාසලද බන කියලා. මං කිව්වහම අපේ තියෙන මේක අපේ ති බිච්ච ක්‍රමවේදය සහ ම ක්ස් වලින් ඇරෙන්න්න අත්දැකම් සහ එකක්නාගේ උකහගත්ත දේවල් ඇරන්න මේ එහෙම ග්‍රජුවට්ුන්ෑ පාසලකින් කියලා. ඇය පුදුම වනාඒ කණ්ඩායමම පුදුමුණා කියනවා අයි ප ෆෝමන්ස එක ඒම පාසලින් ගෙන ගත්ත නැති කෙනකුට කරන්න අමාරෝ ඔබෙ රට හැමෝම මේ වගේද කියලා. ඉතින් ඒක විශාල ගෞරවයක් ඉතින් ඒකෙන් තව තවත් අපට උප්පු වෙනවා මේ රංගන පාසලක තියෙන වැදගත්කම. දැන් කොයි වගේ මේ ටවල්ද මික ජන ක න සිනම නිර්මාණක తේ පටේනගේ තිබ සිල්ම ෞතේශ క ස්වල චිට්‍ර පට ඉට අමතරවාර වර් සිනමායික වන්නකත් රප චි පට අනෙකු චිට්‍ර පට තිබුණ කంපටේශ එක ඇතුළේ තිබබේ එක ඒක සෞදේශයා දකුණ සිාව සඳහම වෙන් වූ ට පට ල්ල යි තුන් නිවතාවට තමයි දස් දාහනමය පැවතුනේ මේ වතාවයක ඉතින් කෝවි දින්ද පෝස් පෝන්් කලා ලබන රුද දක ලංකාව යෝජන ති බ දග මනු සද න අතර ංකාව ලංකාව ියෝජන තිබනම් දැන් තර ගත්ව වෙන පාංශු කියන චිත්‍රටේ තමයි ලංකාව නියෝජනයක්ක්දේ . දැගේ තට මේ යශෝදගේ අදහසක් තියනවද දැ මේ අදදකීම් සම්භාර ඇත් එෙක්ක ඉදිරි කාලේ තුළත් මිතනි නත් එහාට. ජුඩි සභවන් නියෝජනය කරන්න ඒ අදකම් උකාහගන්න මට ආරාධනා ලැබුණොත් අනිවාර්යෙන්ම මකදේ උකහගන්න වටිනා කාලය සතියක හෝ දෙකක හරිම වැදගත්වේ නොහමුද අපි වගේ රටක නමු දෙකම දේතිං ඒනි වනිී දෙකට රටකට ගෞරවයන් ගෙනඳී ලාපහෝ ආහාම අපේ රට එකගේ කරන්නේ ැ කිසිම මාධදයකින් දැන් ඔබගේ මේ මකෙ රටකට දැවන්ත ගෞරවයක් න න අන්තර්ජාතික ජූර්යක් නයෝජනය කරනවා කියන්නේ අපරටේ ශිල්පයක් එක දැවන්ත ගෞර රට ීර්තියක් ශිල්පයට කොහම කීර්තය නමුතික රට රට ඒකීතිය ලැෙන දේ මාධ්‍යයට ඒක උනන්දුවක් නැත්්ද කල්ල එක දන්න නැත්් මොකද ේතුව අන්නේ කුහකත්තේ තම මේ කර්මාන්තය පැවැත්මටත් බලපාන්නේ ගේ සැලත් කිවේ. මානසික මට්ටම් මිනිස්සු මෙච්චර ආත්මාර්ථකමී අපේ රටේ තව කෙනෙක් දියුණුවට පත්වලලා ඇගේ චිත්‍රපටයක් පිටරට ජයග්‍රහය කළ එමන තයා ජ ුඩු සභාවකට කල රට නෝජනයකල් මේ සියල්ල අප කර්මාන්තයට නේද කියන ඒ හැඟීම ඇයි මේ සිංහල මිනිස්සු තුලින් මත්වෙන්න ඇ කියන දැඩී ගැටලුවක් තියෙන හොදඟ ්‍රශෝදගේ ද මේ සමස්තයතික්ම වාගේ අනාගත දැක්මමකද මේ සමස්තත් එක්කම සමහර වෙලාව ටිහිතෙනවා අපවැනි කලාකරුවන් ඇයි මෙවැනි රට කලාකරුවන් ෝට ප ම මට වාර ගණනාවක් හබුුණා වෙන රටක කලාකරුවක්න්න මුලින්ම් කෙරලේ ඊට පස්සේ ඇමරිකාවේ ඒත් දෙකමමා ප්‍රතික්ෂේප කරා මග තාත්තගෙල්ලීම නිසා මකද හ කිව්වා තමංගෙ රටේ ස්ථාප්පිත වෙනවා හැරෙන්න්න වෙන රටක ඔබ සකන් ලාස් සිටිසන් කෙනෙක් විතලාය බලෝ ප්‍රසිද්ධවෙයි. නමුත් ඒකනෙමේ ගෞරවේ තමංගි රටේ ශිල්පිනියක් හැටියට. ඔහුට ගෞරව කොෂෙන් මන්ටවතාව වෙන් කෙනෙනෙක් නන්න ඇවත එන්නේෙ නෑ වඩි ඉතාමූමනාව තිබුණා මේ ඒ මට ලැබුණ අනිත් නිර්මාණ එක් දිගට මරෑන්ද එන්නම ගොද කෙරලයේ රැඳුරනම් මට මගේ භාෂා දැනුමත් එක්ක මට කාල ගමක් විශාල ගරක්ක විවර වෙලා තිබුණ හලිවුඩ් වෙලත් එහෙමයි මද තේර සැකෙන් පස්සේක ලැබුණ ඒ සියල්ල ප්‍රතික්ෂේප කරා නමුත් මං අද දක්වා කරපු නිර්මාණ පේදිකාව සිනමාව රපවාහිනේ මෙ තුනේම කරපු නිර්මාණ මට පෞද්ගලිකව වැදගත්. ඒවා හරහා තමයි මං මේ තත්වට ගොඩනැගුණේ සහමගේ ඔය අන්තර්ජාතිකත්දැකීම් ඒ සහපුතපතිකයවීම වැඩමුළුවලට සහභාගිව තව තවත් මේ ගවිශ්ණය යෙදීම කියන කාරණත් එක්ක ගේ දැක්ම තමයි කෙනෙක් මේක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඉන්නවනම්. එහෙම නැත්තං සාමා දරුවක් සමාජකත කරනවනං කරුණා කරලයි දරුවාගේ දරුවෙක් හැටියට ඉන්න කාලෙේදී. ඒ මනස්ස ගොඩනගන්න ඒ දරුවන් තුළතියෙන අනෙකුත් කුසලතාමි පපුත පතගනිතය. විද්‍ය අට ඉගෙනගන්න එක විතරක් නෙම ඊට අමතරව දැන් හැමෝම ඉන්නවා මේ වට දක්ෂ නැති කට්ටේ. නමුත් ඒයාගේ සැඟ විච්ච කුසලතාතියෙනවා. පේන්ටිින්ං වෙන්න පුළුවන් නර්තනය වෙන්න පුළුවන් ගායනය වෙන්න පුළුවන් මෘර්තිීශිල්පය වෙන්න පුළුවන්. මේ ස්කල්ස් හඳුනාගන්න මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළෙක් ්‍රම සකස් කරන්න එතකොට කවදහරි දවසක ළමය මැත්ස්ෆෙල් වෙලා ඕලේවල් ෆෙල්ලු නහම ය ජීවිතය අතරෙනන නැහැ සහ ළමයි මේරටේ ළමයි පිටරට වල යන අධ්‍යාපනය ලබණීට පසේ දරූ කවදාවස් ලංකාවට එන්න. ඇයි මේ බුද්ධිමතුන් වෙන්නේ ගනිතය විතරක් පාස්සුනාම. නමු ජීවිතය කියවන්න මේ දරුවන්ට උගන්නන්න. එතනයි අපට යහපත් සමාජයක් ගොඩනැග ඒ කියන මානසික මට්ටන් අ අධ්‍යාත්මිකව දරුවෙක් පොඩිකාලය එන්ඳලා දියුණු කරන්න ඕන එතකොට ජීවිතේ ඕනම හැලඇපීමක් ඕනම අභියෝගයක් මේ ආධාපි දකනද විෙනසාගැන්හිම විවාාගේ ෆෙල්ලුනහම හෙම නැත්තං පාසල්ල ඇතුලේ තියන විධ. ගැටම් අස්සේ ළමයිදි. විෙනසාගන්නවා පොඩිකාරණාවට මේවා දරාගන්න ඇයි අද ශක්තියක් නැත්තේ මේ දරුවන්ට. ඒ දරුවන්ට ජීවිතේ කියලා දීලනෑ. පොඩිකාල නං රාමෝකට තල්ලු කරලා ෂන් ටෂන් ඒම නැත්තන්තාවමුණ හරි දෙමවපියන්ට ඕනේදේ දෝස්ත්‍රරගෙනෙක්ෙන ඉන් ජනීර එකින් දරුවන්න්නෝ කොටු කරන්න එපා. යහපත් සමාජයක් ඉදිරි පරම්පරාවට අවශ්‍යනං. ඒ දන් හොද දරුවන් සමාජිගත කරන්නනම් ඒ දරුවන්ගේ කුසලතා වෙනත් කුසලතා වගකීමෙන් කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමයට ඇතුල් කරන්නන්නේ ඒලාමයට මාවතක් හදරදේ. තරවා ලයින් සන්බියෝන් අපේ රසික සමාජයට තාම වටිනා අදහස් ගන්නක් යශෝදා ප්‍රකාශ කලා කියලා ප්‍රශෝද මගේ අන්තිම ප්‍රශ්න. අප නිතර මුණගැහුණහම අපි කතා කරන දෙයක් තමයි සහ ඔයා විශේෂයෙන්ම සඳහන් කරන දෙයක් තමයි රංග පාසලක තියෙන අව්‍යතාව . එකක ජාතයන්තර පිළිගැනීමට ලක්වෙච්ච ඒ ජාතයන්තර ක්‍රමවේදයන්න අනුව බිහිරන රංග පසලක් ව යුතු ඉ කියක. මේක යම් වැඩ පිළිවල ක්‍රියාත්මක වෙමින් පවතිනවාද මේ වෙනකොට. නැහැම වෙනුවට ක්‍රියාත්මක වෙමින් පවති නැහ. නමුත් තියෝජනාාවලිය නිද්‍රපත් කරලා තියෙනවා. ඒක අපට තනයම කරන්න බෑ ඒකට පවතින කුමන හෝ රජයක් ඉදිරිපත්වෙන්න ඕනේ මොකද අපි ලගම රට ගම ඉන්දියාව අපි ගම පූණේ පාසල එවැනි පාසලක් හෝ අපිට රාජ්‍ය මට්ටමින් කතා කරලා දෙන්න ඕනේ අපි ඒම ලියපු අවස්ථා තිබුණ පෞද්ගලිකවදංගලන්තිවගේ රටක් අපේ රටේ ඉස්කෝල ඇදදාන්න හිතන්නෙවත්න. මෙච්චර පොඩි ට ඕ දැ මම ඇමරිකාව ගිය වෙලාවේ මම ස්ටේලායිඩ ඇඩල ස්ටඩියෝකට ගියා ඒක කතා කර හමත් ඒගුලු ගැනෙ රාජ්‍ය මට්ටමින් කතාකරොත් ඇැරෙන්න්න අපිට එහෙම පෞද්ගලිකව වැරදිහම කතාගරන්නහෙක්කෝ හොඳ ඕගනයිසේෂන් එකක් වෙන්න ඕන එහෙම නැත්තං ඒ සංවිධානය වඋනත් රජයේ පිළි ගත් සංවිධානයක් වෙන්න ඕනඉති එහෙම එකතුවක් නැතුව අධ්‍යාපනය ලබන කෙනාට වැඩක් වෙන්න මොකද ලංකාවේ රංඟ පෑවෙන ඇතත් ෑලි සෙටිෆිකට් එක ලෝකය ඕනම රට පිළිගන්න පුළුවන් වෙන්න ඕ ඉ එහෙම දෙයක් අදටත් අප අපිට සනිටහනක් නැහැ මේ ා මාත්‍රයකත් ස තවමත් නැහැ පුළුවන් අය රංගණ ශිල්පී අනුජවීර සිහම හන්ද්‍ර පෙරා වැනි අය. හැකි අුරි වැඩමුළු පවත්වාගැෙනනවා පාසල් එක් තර ක්‍රමයකට ඉහැමනෙම මේ සියල්ල රගනය විතරක් නෙම සියල්ල මේකට ඇතුලත්ත එෙන් ඕොනේ නිර්මාණය ඉඳලා කැමරාව සලු තාක්ෂණිකංගූපාංග සහරංගනය ඉ ඔබ තමයි පරටේ තත්ත්වයද. ප එහෙමන අපි ප්‍රාර්ථනා කරමු අපි ජීවිත කාලේ තුළවත් නේද අඩුවසෙන් තම වසර කීපයකින්වත් එහෙම රංගන පාසලක් මොකද අපේ විශේෂේෂස්ත්‍රයණි මේ තේ විශේෂේෂත්‍රය තුළ එෙම රංගන පාසලක් බීවේවා කියලා ඇතින්ගේ ප්‍රාර්ථනඇත්තෙක්ක මේ මම යශෝදර සමු දෙනවා. බෝම් ස්තුතියි අපේ ලන්සන් බියෝන් රසක සමාජත්ත එක තුනට. අපි දීර්ග සාකච්ඡාවක් කලා කොටස් වශයෙන් කොටස් වජෙන් ත්තුත් දෙකක්. මහිතනව බොහෝදේවල් සමාජගත වනා කියලා මේ යශෝදතක කරු මේ සාකච්ඡාවය තුළි විශේෂෙන් මේ රසිකෙක් නිර්මාණය කරන්නේ කොමුද කියන කාරණාවව තුළ. ඉති එමන ආද්‍රණී මිත්‍රෝරණ අපි නැවත දවස තවත් යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරන ත් රසිකේක් හෝ රසිකාවයක් එක්ක කුමන විශේෂ ත්‍රයක්ක්න ෝජනය කළ අපි එවන් නඇත්තෙක්ක අපි නැවතමුණ ගැහැනවා. එමන අදට අපි ගිහි කියන්න. රාමගත සවාමයිමෙන් ඔපට ජනක කුඹුක්ගේ සමඳ සැල්සරලා.